அமெரிக்காவின் இஸ்ரேலிட லெபின ஜனப்பிரிய சகயோகிய ஹமுவே ஹமாஸ் சங்விதானයට எரிவ සම්පූර්ණ ජයග්‍රහණයේ කටයුතු කිරීමට හැකි වෙනු ඇති බව ඊශ්‍රායෙල් අක්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. ඔහු සඳහන් කළේ ගසා තීරයේ ගැටුමේදී ඇමරිකානුවන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායෙලට සහය දක්වන බවයි. මෙම ප්‍රකාශය ඔහු සඳහන් කර ඇත්තේ ඊශ්‍රායෙල් යුද්ධයේදී ගෝලීය සහයෝගය අහිමි වීමේ අවධානමක් ඇති බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු හැකවීමෙන් පසුවයි. යුද්ධයේ නියමිත වේලාවට පෙර අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය බලමුළු ගැනීම වෙනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන බව ඊශ්‍රායෙල් අක්‍රමාත්‍යවරයා සඳහන් කළා. ඔහු පෙන්වා දෙන්නේ ගසා තීරයේ ගැටුමේදී සැලකිය යුතු ජයග්‍රහණයක් ඊශ්‍රායෙලට හිමි විය ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකාවේ සිදු කළ මත විමසීමකදී අනාවරණය වී ඇත්තේ ඊශ්‍රායෙල් ඕනෑවට වඩා දුරකොස් ඇති බවයි. ඇමරිකානු වැඩිහිටියන්ගෙන් අඩක් පමණ ඊට පක්ෂව ඡන්දය ලබා දී තිබුණා. දවල මන්ත්‍රී ජාතික ආරක්ෂක කවුන්සලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ ප්‍රාණපකරුවන්ට ගසා තීරෙන් පිටවීමට සහ මානුෂීය ආධාර ඇතුළු කිරීමට ඉඩදීමේ ගනුදෙනුවකට පසුගිය සතියේදී සැලකිය යුතු ප්‍රගතියක් අත් වූ බවයි. මේ අතර ගසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායෙල් රජය අතර නව සටන් විරාමයක් ලබන සතියේදී ආරම්භ වනු ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නිව්යෝක් නුවරදී සිය මැතිවරණ කටයුතුවල නිරත වන අවස්ථාවේදී. ජෝ බයිඩන් අවන්හලකට ගොස් අයිස්ක්‍රීම් ආහාරයට ගන්නා අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඔහුගෙන් කෑ කසා ප්‍රශ්නයක් අසා තිබුණා. මාධ්‍යවේදියා බයිඩන්ගෙන් ඇසුවේ ඊශ්‍රායෙල් හමාස් යුද්ධය අවසන් වන්නේ කවදාද යන්නයි. දීර්ඝ විස්තරයක් කරන්න මට පුළුවන් කමක් නැහැ. තවමත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායෙල් රජය අතරේ සංඝර්ෂය පැවැත්වෙනවා. ඒත් මට කියන්න පුළුවන් ලබන සඳුදා වෙද්දී සටන් විරාමයක් ආරම්භ වේවි. ජෝ බයිඩන් සඳහන් කළා. හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායෙල් ආරම්භ කර ඇති යුද්ධයේදී ඇමරිකානු ජනාධිපතිවරයාගේ සහය හිමිවන්නේ ඊශ්‍රායෙලටයි. ඇමරිකානු තරුණ ප්‍රජාවගේ අදහස වන්නේ ඊශ්‍රායෙලය දිගින් දිගටම ගසා තීරයට පහර දෙද්දී පලස්තීන සිවිල් වැසියන් සමූල ඝාතනයකට ලක්වන බවයි. ඊශ්‍රායෙල් හමාස් අරබුදයේදී බයිඩන්ගේ සහය ඊශ්‍රායෙල් රජයට හිමිවීම එළබෙන ජනාධිපතිවරණයේදී ඔහුට අවාසියක් ගෙන දෙනු ඇති බවද දේශපාලන විශ්ලේෂකින් සඳහන් කළා. කෙසේ වෙතත් නිව්යෝක් නුවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කර යළිත් දවල මන්දිරයට යාමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා ආරක්ෂක උපදේශකින් කැඳවා සාකච්ඡා කර තිබුණා. අනතුරුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවීමෙන් සඳහන් කළේ ඊශ්‍රායෙල් සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය සම්බන්ධයෙන්. රමසන් නිමිත්තෙන් ගාසා තීරයට ප්‍රහාර එල කිරීමෙන් වැළකී සිටීමට ඊශ්‍රායෙල් රජයේ එකඟත්වයේ පළ කළ බව ජෝ බයිඩන් සඳහන් කළා. මේ අතර වාරේ හමාස් සංවිධානය සඳහන් කළේ ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායෙල් ජන සංහාරයක් සිදු කරන බවයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඊට කොළ එලියක් ලැබී ඇති බවද හමාස් සංවිධානය පෙන්වා දෙනවා. ඔවුන් පැවසුවේ පලස්තීන වැසියන් කිසි දිනක ජෝ බයිඩන්ට සමාව නොදෙනු ඇති බවයි. ඉතාමත් නින්දිත ජනාධිපතිවරයෙකු ලෙස ඇමරිකානු ඉතිහාසයට එක්වනු ඇති බවද හමාස් සංවිධානය සඳහන් කළා. හමාස් තුවක්කුකරුවන් විසින් දකුණු දිග ඊශ්‍රායෙලයේ පුද්ගලින් 1200ක් පමණ ඝාතනය කර තව 253 දෙනෙකු ප්‍රාණ අපකරුවන් බවට පත් කිරීමෙන් අනතුරුව ඊශ්‍රායෙලය ගසා තීරයේ මහා පරිමාණ ගුවන් හා ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළා. ගසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ දක්වා ගසා තීරයේ පුද්ගලින් 29,878 දෙනෙකු මියගොස් ඇති බවයි. පසුගිය පැය 24 තුළදී පමණක් පුද්ගලින් 96 දෙනෙකු මියගොස් තිබුණා. මේ දක්වා තුවාල ලබා ඇති පුද්ගලින් සංඛ්‍යාව 70,215ක්.